ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. මරණේ කල්දබීමි අවුරුදු දෙකකින් කල් දාන්න කියලා එහෙම දැන් ඊයේ රංජිත් බණ්ඩාර මහත්තයා කියන මොකද්ද මේ ඇත්ත කතාව? ඔව් ඒක එතුමා පෞද්ගලික අදහසක් විදියට ප්‍රකාශ කරපු කාරණයක්. මැතිවරණයක් අවශ්‍ය නැහැ. මේ රට බංකොලොත් වෙච්ච වෙලාවේ, රට අමාරු වෙඩිච්ච වෙලාවේ, ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගමින් තියෙන වෙලාවේ මැතිවරණයක් නැතුව තව අවුරුදු දෙක තුනක් යන්න කියන අදහස විවිධ කණ්ඩායම් වලින් මතුවෙමින් තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවෙත් එහෙම අදහසක් තිබුණා. විවිධ කණ්ඩායම් ඇවිල්ලා ජනාධිපතිවරයා මුණ ගැහිලත් කියලා තිබුණා. නමුත් පක්ෂයක් විදියට එහෙම තීන්දුවක් අරගෙන නැහැ. ජනාධිපතිවරයාගෙත් එහෙම අදහසක් නැහැ. මෙරට ව්‍යවස්ථානුකූලව ඔක්තෝබර් 16ට පෙර සැප්තැම්බර් 17 වෙනිදා සිට ඒ දින 30 ඇතුළත ජනාධිපතිවරණය පවත්වන්නට ඕන. ජනාධිපතිවරණයේ දිනවකවානු තුල පවත්වන බව ජනාධිපතිවරයා හරි පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම පහුගිය සති දෙකකට පෙර තිබුණු කැබිනට් මණ්ඩලයේදීත් ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක නිසා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තියෙන එක ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක රංගි බණ්ඩාර මහත්තයා කිව්වේ බොරුද? නෑ, එතුමා කිව්වේ එහෙම වෙනව නම් හොඳයි කියන අදහස. මොකද මේ රට වැටිච්ච වෙලාවේ බාර ගන්න කිසි කෙනෙක් හිටියේ නෑ. විපක්ෂ නායකවරයා පැනලා ගියා. පන්රු කුමාර දිසානායක බෑ කිව්වා. තනි පුද්ගලයෙක් තමයි මේ රටේ වගකීම අරගෙන මේ රට කළමනාකරණය කරේ. අද හුස්ම ගන්න රනිල් වික්‍රමසිංහ නිසා. ඉතින් මේ වෙලාවේ මැතිවරණයක් තියනට වඩා මේ යන ගමනට ඉඩ දෙන එක හොඳයි කියන අදහස තමයි එතුමා කිව්වේ. ඒක ලෝකයත් පිළිගන්නවා, රටත් පිළිගන්නවා. නමුත් අපේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙනවා. ඒකට අනුව මැතිවරණයක් තියන්න ඕන කියන ස්ථාවරය තමයි අපි හැමෝම ඉන්නේ.